වසර සිය ගණනක් පරම්පරාවෙන් පැවතෙන විස්මිත ගුරුකම්බල මගින් දේශ විදේශ අසරණ දරුවන්ට පිහිට වෙන සියලුම දැවෙන ප්‍රශ්න ගැටලු කරදර විසඳා දී අස්පනා පිටම 100ට 100ක් සත්‍ය බල පෙන්වන කල්යාණි ගුරු මෑණියෝ විශේෂයෙන්ම විදේශගත දරුවන් හට සයුරෙන් එතරට බලපාන පරිදි ඕනෑම ගුරුකම් කටයුත්තක් සාර්ථකව කර දෙමි ස්ත්‍රී පුරුෂයා වශී කර දීම අනමින කොඩිමින කැපීම ග්‍රහපල සඳහා යන්ත්‍ර දැමීම නිවාස ආරක්ෂා කර දීම සතුරන් මෙල්ල කිරීම සරෝජන ආකර්ෂණය ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන් මම තන්න WhatsApp Imo Viber සඳහා 071-1869-445 හෝ 074-2-2-55 කල්යාණි ගුරුමෑණියෝ අයිබෝවන් අද ඔයාලට මම කියලා දෙන්න හදන ඉතාමත් බලගත් වශියක් ගැනයි ඉතින් ඔයාලගේ සැමියා හෝ භාර්යාව ඔයාලව හැර ගිහිල්ලා නම් ඒ වගේම ඔයාල ළඟ වෙනදා වගේ එයා රැඳෙන්නේ නැත්තම් ඉතින් ඔයාට මේ වශිය මාර්ගයෙන් යාව ආයමතුවක් කරගන්න හැකියාවක් තියෙනවා ඉතින් අපි මේක අද කරන්න යමු ඊට කලින් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන ඔයගොල්ලෝ හැමෝටම මේක කරනකොට ළඟ කවුරුවත් ඉන්න බෑ ළඟ කවුරුවත් ඉන්න බෑ ඔයා මේක කරන්න ඕනේ තනියමයි ඒ වගේම මේක කරන වෙලාවේදී ඔයා මීට පෙර මස් මාළු ಜಾති කන්න නැති ඒහෙත් මේක කරන්න දවසක් කලින් ඔයා මුකුත්ම කාලා තියෙන්න බෑ මස් මාළු ಜಾති ඒ වගේම ගෙදර ඉුවට කමක් නැහැ දගොල් පිට රටින් නැත් මේක බලනවනේ ඉතින් ගෙදර ඉුවට කමක් නැහැ නමුත් මේක කරණෙක් කෙනා කිසිම මස් මාළු ಜಾතියක් කන්නේ නැතුව තමයි මේ දේ කරන්න ඕනේ ඉතින් ඔයා මේක කරන වෙලාවේදී ඔයාලන් කවුරුවත් මින්න බෑ ඒ වගේම ඔයා මස් මාළු කිසි දෙයක් අනුභව නොකර තමයි මේ දේ කරන්න ඕනේ ඉතින් එතකොට ඔයාට මේ දේ මේ හරියාකාරව භක්තියෙන් යුතුව කරොත් අනිවාර්යෙන් ඔයාට දින 8ක් යන්න කලින් ඔයාට ප්‍රතිඵල ලැබෙනවා ඉතින් අපි මේ දේ අද කරමු මේක කරන වෙලාවේදී මම අර ඉස්සෙල්ලා කවගේ කවුරුත් මින්න බෑ ඒ වගේම මේ වගේ සුදු රෙද්දක් දාලා තමයි මේ දේ කරන්න ඕනේ ඉතින් මේක කරන්න අවශ්‍ය වෙන දේවල් මම ඔයාලට කියන්නම් මේකට මේ වගේ රවුම් ගලක් අවශ්‍ය වෙනවා ඇත්තම කිව්වොත් මේ රවුම් ගල ඇලකින් දොලකින් ගංගාවකින් වගේ ගත්තොත් වඩාත්ම මේකට සුදුසුයි ඒ වගේම පිට රටින් අයට මේ ඇලවල් දොලවල් නැත්තම් ඒ වගේම ඇලවල් දොලවල් හොයන්න නැත්තම් කොම් ඔගලන් ගාව තියෙනනම් පොන්ට් එකක් ඒ කොම කුමන හෝ මාර්ගයකින් මේ වගේ රවුම් ගලක් ගන්න ඕනේ ඔයගොල්ලෝ ඇලගෙන ඒක නිකම්ම ඔයා ඒ වශය කරන තැනට ගියේ නැතුව ඒක කහ වතුරෙන් පෙර සෝදලා හොඳට එක පිරිසිදු කරලා කහ වතුරෙන් සෝදලා තමයි මෙන්න මෙතනට වා ගේන්න ඕනේ. ඉතින් මේ වාට පේනවනේ මම දැන් මේ කහ වතුරෙන් තමයි මේක හොදලා තිනි මම. ඉතින් මේ වගේ සුදු රෙද්දක් උඩින් ඒ ගල මේ වගේ කහ වතුරෙන් හොදපු ගල අපි තියාන ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලට විශේෂයෙන් මම කියන්න ඕනේ මේක කරන වෙලාවේදී ඕගොල්ලෝ භක්තියෙන් යුතුව කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේකට කිසිම මන්තරයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ මේක භක්තියෙන් කරන්න. ඒ වගේම ඕගොල්ලෝ හොඳම අවධානය දීලා මේක හොඳින් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම ඔයාලට මම තව දෙයක් කියන්න ඕනේ මේකට විශේෂයෙන් කිව්වොත් කිසිම වෙලාවක් දිනයක් වෙන් කරලා නැහැ. මේ දේ ඔයාලට කැමති දිනක කැමති වෙලාවක ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ඉතින් මේකට කිසිම දිනයක් නැහැ, වෙලාවක් නැහැ වෙන් කරලා. ඉතින් ඔයාලට පහසුවෙන්ම ඔයාලට කැමති දිනක දාලා වෙලාවක් දාලා ඔයාලට මේ දේ කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේක කරන්න යමු. ඉතින් මේ ගල දැන් ඔයා කහ වතුරින් හොදලා තියෙනවා. දැන් මම හොදලා තියෙනවා මේ වගේ මේ ගල. ඉතින් ඒ වගේ ඔයත් ඔයාගේ ඒ ඔයා ඒ වශයට ගන්න ගල මේ වගේ හොදලා කහ වතුරින් හොදලා තියාගන්න ඕනේ. ඒ වගේම ප්ලාස්ටික් ඩම් එකක් හරි චෝක් කැලක් හරි වගාවි තියාගන්න. ඒක කළු පාට වෙන්න ඕනේ. ඉතින් ඊට පස්සේ මේ ගාල දැමී වගේ අතට අරගෙන ඔයා ලියන්න ඔයාගේ නම දැන් වශී දැන් අපි පැහැදිලිව කිව්වොත් ඔයා දැන් වශී කරගන්න ඕනේ කපිලව නම් ඔයා දැන් ඔයාගේ නම දැන් සරණි නම් ඔයා මෙතන උඩින් ලියන්න ඕනේ ඔයාගේ නම තමයි ඔයා උඩින්ම ලියන්න ඕනේ සරණි කියලා. ඒ කියන්නේ මේ පැති ලියන්න ඕනේ සරණි කියලා ඔයාගේ නම. මේ සරණි කියලා ඔයාගේ නම ලියලා ඉවර වෙලා ඊට එහා පැත්තේ ඒ කියන්නේ ඊට විරුද්ධ පැත්තේ ලියන්න ඕනේ ඔයාලා දැන් වශී කර ගන්න ඕනේ කපිලගේ නම. එතන ඔයා ලියන්න ඕනේ කපිල කියලා. ඔයාට ඒ ඔයාගේ නම ලියපු විරුද්ධ පැත්තෙන් ඔයා ලියන්න ඕනේ කපිල කියලා. ඉතින් දැන් මෙන්න මේ වගේ සාධනී
ඊට පස්සේ යහා පැත්තේ ලියනවනේ මෙන්න මේ වගේ කපි ල. ඉතින් දැන් මේ වගේ දැන් මම ලියාගත්තා වගේ ඔයත් ලියා ගන්න ඕනේ. ඔයාට වශී කර ගන්න ඕනේ කෙනාගේ නමයි ඔයාගේ නමයි. දැන් අපි මේක ලියාගත්තා. දැන් අපිට කරන්න තියෙන්නේ මේකට කිසි මන්ත්‍රයක් නැහැ කිව්වා මම ඔයගලන්ට කලිනුත්. මේකට කිසි මන්ත්‍රයක් ඇත්තටම නැහැ. ඔයාලා මේක ලියන වෙලාවෙත් ඔයගලන් විශ්වාසයෙන් ඔයා කියන්න ඕනේ මං ආයෙත් එයත් එක්ක එකතු වෙනවා. ආයෙත් මම වෙනද වගේම එයත් එක්ක ආදරෙන් ඉන්නවා කියලා ඔයා විශ්වාස ඇතුව ඔයා මේක කරන්න ඕනේ. ඔයා ලියන කොටත් ඒකම හිත 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 තමයි ඔයා ඒක ලියන්න ඕනේ. ලියලා ඉවර වෙලා ඔයගලන්ට අන්තිමට මේක කරන්න තියෙන්නේ කවුරුවත්ම නැති තැනක ඒක ජලය තියෙන ප්‍රදේශයක් වුණත් වඩාත් හොඳයි. නැත්තම් කවුරුවත් නැති තැනක ඔයා මේ ගිහිල්ලා කාටවත් පෑගින්න නැතුව කාටවත් කවුරුත් නැති තැනක කාටවත් පෑගින්න නැතුව ඔයා මේක වල දාන්න ඕනේ. ඊට පස්සේ ඒක වල දැම්මට පස්සේ ඔයා දින 8ක් යද්දී ඔයාට අනිවාර්ය ප්‍රතිඵලයක් ලැබේ. එතකන් ඇදහිල්ලෙන් භක්තියෙන් ඉන්න ඕගොල්ලෝ භක්තියෙන් මේ දේ කරා නම් අනිවාර්යෙන් ඔයගලන්ට නියම ප්‍රතිඵල ලැබේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා මම හිතනවා. ඒ වගේම තව දැක්ක ඔයාලට කියන්න ඕනේ වීඩියෝ එක භාගෙට භාගෙ බලන්න එපා. මොකද ඔයා කරන කෙනෙක් නම් ඒක භාගෙට භාගෙ බැලුවොත් ඒවට කිසි දෙයක් ඒක කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔයාට හරියකාරව ඒක ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙන නිසා මුල ඉඳන් අග වෙනකන් ඔයා හරියට මේක නරඹලා ඒකව අවධානය කරගන්න අවධාරණය කරගන්න. ඊට පස්සේ ඔයාට එදී හරියකාරව වශී කරගෙන ඔයාට කැමති කෙනාව ඔව හැරගිය කෙනාව ඔයාට ආයෙත් ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා හරියකාරව මේ දේ කරන්න. ඒ වගේම ඔයා තවමත් අපේ මේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලට ආදරෙන් මතක් කරන මේක subscribe කරන්න. එතකොට අපිට පුළුවන් ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන මේ වගේ video තව තවත් ඔයාලා වෙතට ගේන්න. ඉතින් ඒ වගේම ඔයාලට මේ video එකේ යම් කිසි දෙයක් තේරුණ නැත්නම් ඔයාලා පහලින් comment කරන්න. අනිවාර්යෙන් මම ඔයගලන්ට උත්තර දෙන්නම්. ඒ වගේම ඔයාලට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒකටත් ඔයගොල්ලෝ comment එකක් දාලා ඔය ගැටලුව අපිත් එක්ක බෙදා ගන්න. එතකොට අපිට ඒක උත්තරයක් දෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්නේ නම් තෙරුවන් සරණයි.